ද්ධාවන්ත පංවත්නේ අද මේ ව්‍යහාරස්ථානයේ මේ උතුන් දහන් වැඩ සටහන ඉතාමත් ශ්‍රද්ධාවන් සංවිධානය කළේ. පංවත් වීරසේකර මහත්මයා තමයි අපිට ධර්ම දේශනාවත්‍ර ආරාධනා කළේ මේ විහාරේ දායක සමාවත් සමඟ.ඉතින් ඒ පිංක මාදමී සිද්ධවෙන්නේ. ගලීවෙල්ල යටිගල් පොත්ත ශ්‍රී ධර්ම රක්ෂිතාරාමී මේවතුන් ධර්ම දේශනවාද පැවැත්වෙන්නේ. පින්වත්න ටිකවේලාවක් නිසා ධර්ම දේශනාව පැවැත්වවෙන්නේ කං යොමුකරග නහන්ද. අපිත් බණක් ඇැහුවා කියලා නැගිටලා බනැහුවා කියන සංඥාවකින් යනුවට වැඩිය ජීවිතයට මොනෝහරි දෙයක් ඉගෙන ගත්ත පිරිසක් විදිහට නැගිටලයන්ට ඇත්තං. අපිට ජීවිතයේ දහමෙන් පිහිටක් ගණට ඇත්තන් කියන අදහසින් නැගිටල යන්ට ඇත්තන් අගේ. බුදු කෙනෙක් ලෝකෙට කලාතුරුකින් පහළ වෙන්නේ මිනිස්සුන්ට ගත කරන වෙලාවේ පැයක් දෙකක් මොනුහරි කියල දෙන්න නෙවෙයි. ඒක මේ වගේ දවස ගත කරන්න මිනිස්සුන්ට උයලයිවරුුණාට පස්සේ නින්ද යන්නත් නෑ ඒකට ටීවවල යන නාත්‍ය හරි අගේ. ඇයි අර උයල පියල ඉවර වෙලා නිදාගන්න කල් මොනවාහරි බලන්ට ඊට පස්සේ නිවාඩු දවසට කොයේ හරි අන්ඩ ඇත්තන් හොඳයි එදාහටත් පොඩි වෙනසකට. ඔය විදිහට බණහන්ට එපා. ඒකන්නේ ඕන අද නිදහස් දවස ඒ නිසා ඔය අද නිවාඩුනි බං අපිඔ පැයක් විතර ගිහිල ඉඳග නෙමු. ධර්මේ අර්ථය කෙනවෙයි ජීවිතයට යමක් ඉගෙන ගන්නේ එක. හැබැයි මේ කියල දෙනදේ පිටරට සුද්දෙ කියාප එකක්වත් අපේ රටේ කවුරු හරි මේ උගත් ඇයි සම්මත මනුස්සෙක් කියීප එකක්වත් නෙවෙයි. දෙවිය කියපෙකුත් නෙවෙයි බ්‍රහ්මෙක් කියපයකුත් නෙවෙයි මේ වනාහේ කලාතුරකින් ලෝකෙට පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු දේ. බුදුරජාණන් වහන්සේ වදාල්ල ධර්මය පින්වත්න දසබල ඥානතුළ පීටල දේශනා කරන්නේ. විසාරධ ඥානතුළ පිහිටල දේශනා කරන්නේ සබ්බ්යුත ඥාන තුළ පීහිටල දේශනා කරන්නේ. නවාරහදී බුදුගුණයෙන් යුක්තව බුදුරජාන් වහන්සේ දහම් දෙසන්නේ එක අකුරකවත් පෙන්වත්න්නේ අහක දැමියයුතු දෙයක් නෑ. යම් රාත්‍රයක බුදුරජාණන් වහන්සේ ලූතුරා සම්මා සම්බුදු බවට පත්වෙනවද. යම් රාත්‍රියක බුදුරජාණන්සේ පිරිණවම් පානවද. ඒ අතරතුර භාග්‍යතුන් වන්සිේ දේශනා කරන ප්‍රකාශ කරන පණවන කියන සෑම දෙයක්ම සබ්බන්තන් තතේව හෝතේ නොව අන්‍යතා. ඒ විදිහට මයි වෙන්න වෙන විදික ඉෙවේ. අදත් ඒ භාග්‍යතුන් වහන්සේගේ සුන්දර ධම්පරියායක් ඔබට කියලා දෙන්නේ. පෙර නොවැසූ විරු දහම්පරියායා. පින්වත්න්නේ මිනිස්සුන්ට මොනවා නොලැඹුණත් ලැබෙන දෙයක් තියෙනවා. මේ ගමේඋුණත් මිනිස්සුන්ට සමහර පිංවතුන්ට වත්පෝසත්කං නොලබීති ෙන්ඩ පුළුවන් එනමුත් ලැබෙන දෙයක් තියෙනවා දැනවුගත්කත් නොලැබීති ෙන්ඩ පුළුවන් ඉඩකඩන් නොලබීතියෙන්ඩු පුළුවන් සාධාරණයේ නොලබීතියෙන්ඩ පුළුවන් ආදරේ නොලබීතිය එෙන්ඩ පුළුවන් අතටට මෙටට මුකුත් නොලබීති ෙන්ු පුළුවන් දරුවන්ද නොලබීතියෙන්න්ඩ පුළුවන් දරුවන්ගේ සැලකිලිද නොලබීති ෙන්න්ඩ පුළුව නිරෝගිකමද නොලබීතියෙන්න්න පුළුවන් එනමුත් ලැබෙනවා එකක් ඒ කාන්තෙන්ම කුමක් වියහැකිද කාටත් ලැබෙනවා ඔබට මහනවෙඩද නොලැබීදයෙන්න්න පුළුවන් ඒත් ලැබෙනවා ඊළඟට මේ ගමේ සමහරයිට බණහන්ඩ නොලැබීතියෙන්න්න පුළුවන් ඒත් ලැබෙනවා අද නිදහස කියල සැමරවාට නිදහස්ස නොලබී දන්න පොළවා ඒතු ලැබෙනව එකක් ඒ තමයි ඒ කාන්තෙෙන්ම මරණේලබෙනවා ඒ කාන්තෙම්ම මරණීල බෙනවා සිටගෙන හිටියට අපි මරණය සූදානමෙන් සිටිරවා. නිදාගෙන සිටියට අපි මරණයේ සූදාානමින් සිටිනවා. නැවති සිටියාට අපි මරණය සූධනමෙන් සිටිනවා. මරණය වගකීම තමයි අම්මගේ බරිට දරුවේ කාපු ගම ඒ මොහුතේ ඉඳලා ඔහුව මරණ එක තමයි මරණය වගකීම. ඒ නිසා කාටත් මරණය ලැබෙනවා. ඒ මරණය ඉදිරියේ මොනවද ගෙනියන්නේ කියල බලන්න. අද. දේශනාව හරි අපූරු සිද්ධියක් මේක ඉතාමත් ඇහත අතීතිය විච්ච දෙයක් හිතාගණ්ඩුවොත් බැරිතරන් දෙයක් කුමක්දී සිද්ධිය ඒ ඇසුරින් ඔය ධර්මීට මොලපුරෝපු මරණය ගැන යමක් ඔබට තේරුම්ගඩ පුළුවන් පින්වත්න ගොඩාක් ඇත සංසාරයේ ගොඩාක් ඇත සංසාරයේ මේ ලෝකයේ පහලෝන උදය බද්ද්‍රය කියෙල රාංජ කුමාරයක් මහරජ්ජරුවන්ට දඹදියුතලයේ කාස ජනපදී බර නැස. රන්රුවක්සේ වැඩුණා පින්වත්න මේ වනාහි ඔය කාලිය කාශ්‍යව බුදුරජාණන්සේ පිරිවම් පාලා. බද්ධ ශාසනයත් අපි බුද්ධශාසනත් අතර. ඊර්වස්ස මේ කුමාරයා හරිම ලස්සනයි. හරිම හැඩ වැඩයි හරිම ජවසම්පන්නයි. රාජ්‍යයන් සීයක් වනක් කඩු අතට ඇරගෙන ගිහිල්ලා ආක්‍රමණය කරන්න පුළුවන් තේජසක් ඒ රාජ කුමාරයයා ළගඟ තිබා. අදවාගේ නාටු නෑ. ඊට පස්ය මොඟදුණේ සුදුසු කලවයසෙනකුට කුමාරයගේ මව් පියවරු කිව්වා උඹ විවාවෙන්ඩෝන. රාජකුමාරය ඔබ විහාවිය යුතුයි. ඊට පස්සමයා කිව්වා තාන්තයි මංගේ හිතී දයෙනවා විවාහ නොවී උදුන් සීලියක් රකින් ඕොනකිල අදහසක්. ඒකයන්නේ කිව්ව තාත්තේ අද දක්වා මමම දැම තරුණ කුමාරයට අවුරු දවිසක් විතර. රජමාලිගාවී ඉපදිලා අද වෙන්නක් රාගහිත ම කාගෙවත් ඇැඟක් කල්ලල නෑ කිව්වා රාගහිතකින්. ව රජතුමන මම අද දක්වාම රාගහිතෙන් මගේ කයවත් ඉස්පර්ස කරගන නැකිව්ව. ඒකට කියන්නේ බ්‍රහ්ම චාරය සී ලේක. ඒ බඹසර මම රකිනවා. ඒ නිසා උපතේඉදලා අද දක්වා මගේ ඇඟවත් මන් රාගහිතකින් ඉස්පාරස කරගෙන නැත්තං බාහිර කයකුත් ඉස්පාරස කරල නැත්තං පිය රජතුමනී මට ඉඩ දෙෙන්ඩ මුළු ජීවිත කාලයව මට බ්‍රහ්ම චාරිවයිද සමහරයි දන්නෙවත් නැවහොම එකක් ඇද අතීති දඹදිව වනත් අපේ බුදුරජාන් වන්සේ කාලි විවාහ සිද්ධ වුණා ඒත් පින්වත්න්නේ සමාජයේ තරුණ පිරිස ළමයි හුරුවලා හිටිය විවාවෙන කල් රාගික දෙයක් කරන්නේ බචාරි තමාගේ ශරීරයේ ස්පර්ස කරගන්නෙත් නෑ තවක් කෙනෙ ගැන්ගක් රාගි ඉස්පර්ස කරන්නෙත් නෑ. අපේ බුද්ධකාාලි ඒශීලී දී බක්. කුමක් දොබහිතාන අද මේ මෙහි මනලේ එවැනි අයි නැන්ද සිටිනවා. සිටිනවා දර මේ මැරිල්ල නෑ. අපිට මොන ගැහිලතේරවා. දර්මේ මැරිල නෑ. තාර්තකිව්වා මේ උඹ එකේක විකාර කරන්නෙ එපා. විවාහ වෙන්න ඕන. කවදාවත් තාත්තක හිත රිද්දල නැවෝ නනිත් ගුණේ. ඊරි පසිකව හරි. එහෙනම් මම රූපයක් අඹල දෙන්නම්, ඒ විදිහෙකාන්තාවක් මට ඕනකෙල් මේ කුමාරයා හිතුවා 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 හිතෙන් මෙහෙම කෙල්ලෙක් නං ලෝකේ නැතු ඇති. කියල ලාසන හැඩ වැඩතියෙන ස්ත්‍රියකගේ රූපයක් රංරුවක් ඇඹුවා. ජීවමාන විදිහට ඒකා ඉසිල්පතිබ්බේ. ඇයි අද යුරෝපය බටහිර ඉටිරූ පම්බණවනි මේ මනුසේගි පොටුව එකක් ගහල ඒ විදිට අම්බනෝ. ඒ වර්තමානයේ ඊට වැඩිය සිල්පේ කාලෙති බ්බා. දිවි අ්සරාවක් වගේ රූපයක් ඇඹුවාර කුමාරයක් කිව්ව තාත්ය මේවාගේ කෙල්ලෙ කිටියුත් බඳිනවා. එහෙම කළේ විවා නොවීම පිණිස. මුළුත් ජම්බුත්් දේපය මෙහුව හිටිය නෑ. රජමාලිගාවේ. වෙනත් බෙසවකට කුමාරිකාවක්කඉන්නවා. ඒ කුමාරිකාව මාලිගාව ඇතුලේ මයින්නේ එලියට පාලියට යන්න කෙල්ලෙක් නිසා කවුරු තවධානයොමු කරන්නෙන්නේ රාජ කුමාරි අර රන්රුවට වැඩිය ලස්සනයි. මේ ඉන්නේ කියල ඔක්කෝ යොහ කල දුන්නා. ඒකයිද මේ අච්. චර බ්‍රහ්ම චාරිවිඳල මහා පිම්බලයකින් ඉඳලා ඒ විදලත් ගෑනුන්ගෙන් ගැලවින්ඩ බැලවාට බැලවට එහෙම ගැලවෙන්ඩ බෑ කොයින් හරි මාට්ටු වෙනවා. මේ ගතමයි සංසාරයේ. මම ඔබගේ බිරිදවේවා මම ඔයාට ආදරී ම බැඳලයින කියල පතපත තියන කිරණ සංසාරය. සංස්කාරයෝ මොනගෙහෙනවා සංසාරයද්දී කොේ හරි සංසාරය මොන ගහෙනවා සමයට රස්සාාවක් නැ තිසා කොළොඹ යනවා බදාමනන්ට හරි ගාමන්ට් එකක් ලඟින් යනකුට මෙන්න සංස්කාරයක් හිනාවෙනවා සංසාරි ගොඩොක් ඇ අතී සංස්කාරය ඔබට දේ සංස්කාර මොන ගැහුණු හැටි බලන්න ඊරබස්සි ඔන්න දැන් විහවුන දැන් රාජකුමාරයට කර කියා ගන්න දෙයන්නේෑ නොහිත බුදයක් විවහ වුණ විවා වෙලා එදා තමයි හාහාපුරා කියලා ස්ත්‍රියකගේ ශරීරයේ මේ ඇගිල් ලිස් පරසෝනේ ඒත් මනාසිහෙන් රාගසි තක්ටි පැත්ුවේ නෑ පැන්වදල විවා කළ. සිරියහනට ගිහිල්ල අර ගොමාරයක් කියනවා කුමරී මට බුදුම දෙයක් මේ වනේ කුමරී මම බඹසර සිරල් රැකපු කෙනෙ මගේ හිතී පුදදුම ආසාාවක් තියෙනවා මුලි ජීවිත කාලයම පිරිසිදු කරගන්න හිත. රාග සිතකින් කිිලිටි නොකරගඩ. එනිසා කුමරී ඔයාන්ට පුළුවන්ද මංගන එක කරන්න. මටකට ඉඩ දෙන්න පුළුවන්ද කියලෙවෝ. ඊර්වාස කිව්වා කුමාරය රාජමාලිගාවී ්‍යවාහයක් වෙච්චි වෙලාවේ මේ මුළු දමදිව් රාජ්‍යම අයිති එකම කුමාරය ඇත මාව විවාහ කරල දෙනවා කිවට පස්සේ අම්ම ලතාත්තලා මගින් වචනයක්වා තැහවිනෑ. කුමාරය ඔබ කුමක්ද හිතන්නේ. මා උපතේ ඉඳල අද දක්වාම. රාගසිතකින් තවක් කෙනෙක්ගේ ඇඟක් කිිස්පරස කරලනෑ. රාජ කුමාරය මමද උපතේ සිට අද දක්වා රාගහිතකින්. මගේ ශරීරේවත් ඉස්පරර්ස කරගන නැෑ. මමද පිරිසිුදු බ්‍රහ්ම චාරීකයවෝ. ඒ නිසා රාජකුමාරය සාදුසාදු මුළු ජීවිත කාලම අපි ගත කරමු කියවා. හැබැයි අද එක පොරොදුවක් වෙන්න ඕන කිවවා. ඒ තමයික අපි දෙන්නගෙන් කවුරු හරි ස්සල්ලම මැරුණු. ඒ මැරිච්ච කෙන අනිවාරෙන්ම දෙව ලෝක යනවා. ඔහු අනිවාරයෙන් ඇවිල්ලා. නුසුලුකන්නෙක් නට ඇල්ල කතා කරලා එහි විස්තර කියන්න ඕන කිවෝ අද කාලී විවාහායක පළවිනි දවසී ඕයවාගේ කතාවක් සිහිනකින්වත් සිතාගත නොහැකි යැයි ඔබට හිතනාන්ට නැද්ද අදත් එය වගේ දවා ඔබ හිතන්නේ මනුසුලු කිව නැද්ද තියෙනවා විවාවෙච්ච දවසයම බඹසර සමාතන් වූ පිරිස් අපිත් සමගැවිල කතා කරලා තියෙනවා. එකයිතිය පෙනෙන්නේ ධරවමය මැරිල නෑ. ඔයවාගේ ගුණ මිහි මඩලින් අතුගෑවිල ගිහිල්ල නෑ ඉන්නවා. ඒරි පස්සමක දන්නේේ. ඔන්න දැන් රාජ්‍ය විචාරාගෙන ඉන්නවා දැන් රජගෙනෙ කර උදේ බද්ධ රජ්ජරෝ ඔබ හිතන්නේ කොච්චර කාලයක් බ්‍රහ්මච එක ඇදේ නිදහගන්නේ එක ඇඳේ නිදාගන්නේ බ්‍රහ්මචාරයේ කොච්චර කාලයක් ඉන්ද ඇතිද අද කාලේ ඒ කාලෙ කියල ඉන්නක අවුරුදු හස්සීයක් හිටිය එකල මිනිස්ුන්ගේ ආශ්‍රධිකයි. අවුරුදු හස්සයක් එක ඇඳේ බ්‍රහ්ම චාරිව හිටියා මහා තෙදව ජවසම්පන්න රාජ කුමාරයා දිවී අෆසරාවක්වන් රාජ කුමාරිය සමඟ අද ෆෝන් එක ළඟතියාගෙන එක දවසක් ඉන්න බෑ රාගසිතක් උපදවන් නැතුූ අහෝ ඒ ලෝකයට සිත පහදවා ගැනීම පිණිසයි මේ කතාව කියන්නේ එක දවසක් රාගසි තක් උපත් දන්න ඇතු ඉන්ටමාරු ලෝකයක් සමහර බිංවතුන් අපිට ඇවිල්ල කියීල තියෙනවා ස්වාමීණී පෝය දවසට පෝය දවසට ජෝඩුවමි ධර්මය දාසාාවෙන් පෝය දවසට ජෝඩුව සිලු ගන්නවා ඒත් හතරට සිල් පවාරණය කරනවා එදාටවත්විංම ඉන්ඩ කැමැති නෑ. මිනිස්සුන්ගේ හිත් ගොඩාවක් වෙන සෝඩා හැබයි ඒවට ගොඩාක්දවල් බලපානවා මොකද අදකාලෙ තියනම කාමදාහයට බලපාන කරුණුටිගත්තය නවා කුමක්ද ආයු අඩුවීම මනුෂ්‍යයාගේ ආය සඩුව නට පස්සේ කාමදාහය වැඩී අධහරම රාගේ විෂම ලෝබේ මිත්්‍යහ ධැරම මනුෂ්‍යයාගේ හිත්තුල වැඩ කරනවා සිත්ත රිදවාගන්න එපා මෙයයි කාරනාව යං ගමක යංකිසි පිරිමියෙක් වැඩිමල් තමන්ගේ වයසට වැඩි කෙල්ලෙක් වැන්දෝ ගමේ මිනිස එක නින්දාවට ලක්කනො දැන්සේ නෑ. ගොඩා කෙල්ලො කැමිති වයසින් අඩු කොල්ලො බනන්න. පොඩි කොල්ලෝද කැමිති වයිසින් වැඩි කෙල්ලු බඳින්න. ඒ ඔක්කෝම අධහරම රාගේ විෂම ලෝබය. තව තමත් සිද්දී. ඒ ඔක්කෝ මනු්‍යයාගේ ආවිසාඩුව වෙනකොට නුසයාගේ ආය දුවයෙනකුට විච්චදවල්. ඊලගෙක තමයින් බුදුරජාන් වහන්සේ වදාලා මනුස්්‍යයාගේ ආයු සාඩුව වනාට පස්සේ සීයට වැඩි අඩුවීග නඩුවීගෙන යනකොට දහන් අවවාද හිතේ රඳීන්නේෑ කුසල් අරමුණු හිතේ රඳින්න තවකාරණවත්තියනවා. දෙල් හරි ඉස්සෝ හරි කෑවොත් ඇහැට කබයනවා ඇගේ දැවිල්ලනි සෙම තියෙන කෙනා බටු කෑවොත් සෙම වැදුවෙනවනි. ඊළඟට අපි කියන්නේ කරප්පන්ධනවා කියලා සමහර දේවා ලැලජික් වොුණොත් කරපපන්ධන වලේ සමහරලට දොඩුවනවා. සමහර කෑම කාල විස වුනාට පස්සේ දොඩුවනවා. කෑම නිසා මනුස්ස්‍යයාගේ හිතට බලපෑමක් කරනවාවද නැන්ද ආහාරයෙන් මනුසයාගේ මනසට බල පැම් කරනවා. ආහාරයින්. අදකාලයේ තියෙන විස ආහාර මනුස්්‍යයාගේ කාම දාහය වැඩි කරනවා. පවද කාරණාවක් තියෙනවා. ඒ හරණාව කුමක් ද ඉස්සර කුසට දරුවේ කාවට පස්සේ ගැබ්පේලා හර දල්ලා මංගල්ලය කරනවා. කුමනූ මංගල්ලයත්්ද කුසට දරු ආවට පස්සේ. ඒ දරුවා වෙනුවෙන් ඒ මව්පියෝ දෙන්නම් වෙනම ඉන්නවා. බැඳපු උස්වාමයම් බිරිඳල්ලඟට යන්නේ. පංහත් කුමක් ද හිතන්නේ කුසේ දරුවක්ඉන්නකොට සීතල වතරටිකක් බවෝොත් බරට දරුවට දැනෙනවද නැන්ද එනිසා අම්මල සීතල වතුර බොන්නන්නෑ. රාශ්නය වතුර බිවොත් බඩට දැනෙනවා. ඊර්වාසය හයිියෙන් අඩිය තිබොත් බලට දැනෙනවා ඒවාගේ ගෙදර වෙන රන්්ඩුවවී ඉන්න පවුලක් වඋනන් බලට දරුවාවට පසේ රන්්ඩවෙන්නේ දරුවට බලපායි කියලා. දැම් බඩේ දරුවා අතියා ගැන ටීව එකේ කොල්ලො කෙල්ලඟගේ නාඩ ගම් බලනවා බඩට්‍රව යන දැනෙනවා. අන්සුවක් කරේ. ෆෝන් වල සෙල්ලන් ඒ මිනිස්සු කතාාවෙන දේවල් තුන්වෙෙනියෙක් බඩේ ඉන්නවා කියලා සිහි කරන්නෑ. දරුවා කුසේ සිටිද්දී කාමදාහම් මේ ලෝක සත්ත්වයා දැවීමත් උපදින දරුවාගේ කාමදාහිෙ වැඩුවෙන්ද යම් හෝ හේතුවක් වෙනවා. මේවාගේ අපිට වෙනවෙනමවෙෙන් කරලා මේක නිසාමයි කියලා කියන්න දේරෙන්නෑ කෙසේ නමුත් ඔහොම බල්නොකට මේ ලෝක සත්වයාන්ට බ්‍රහ්මචාරී බවක් උත්තම භහාවයක් ඒවාගේ පිරිසිදු සීලයක් ගැන අද සමහරුන්ට සිතාගන්ටවත් නොහැකි වෙලා. එනමුද මේවාගේ විස්තරයක් අහලා අහෝ කෙතරං අසිරිමදද කියල සිත පහදවා ගැනීමක් ඇත්ද මටත් මෙවැනිූ සීලයක් රකිින්ඩ ඕන කියලා සිතිවිල්ලක් උපැද්දීමක් ඇත්ද යම් දවසක බ්‍රහ්මචාරී වෙන්ඩ ඒ පින උපකාරයි යම් දවසක නිවනක් උපද්දවන්න ඒ බඹසරට පැහැදීම උපකාරයි එනිසා මේ කතාව කියන්නේ අවුරුදු හස්සේයක් බ්‍රහ්මචාරිවෙක්ක ඇන්දේ හිටියා. අහු බලත්න මේ ලෝකයේ පින්වන්ත මනුෂයාට ද කරදර පැමිණෙනවා. උදේබද්ද රජ්ජුරු අකාලය ආපු ව්‍යශස්නයකින්මිය ගියා. ඊට බස්සේ මේගිහිල්ල සක්‍ර දේවන්ද්‍රයා වෙලා එඉපදුුණා. දැන් සාමාන්‍යයෙන් සක්‍ර දේවන්ද්‍රයාාවෙන්ට බෘත්්තපද හතක් හකින් දෝන එකට කියනවා සත්ත වෘත පද කියලා ජීවිතන්තය දක්වා මවුට් උපස්ථාන කිරීම ජීවිතන්තිේ දක්වා වැඩිහිටියන්ට ගරු කිරීම මේ ආදි වසින් වෘතපද හතක් තියෙනෝ සකෘ දෙවින්ද්‍රය වෙන්ද. අර බඹසරෙන් ඒ සියලු පිම් පිරව්වා. සාක්ධි විඳුවි ලයිපදෝලා සක් දෙවිඳු වෙලා ඉපදිෙල්ලා දිවිය සැපතින් දවස් හතක් වාසය කලා. පින්වත්න මේ ලෝකයේ අවුරුදු සීයක් තවතිසා දිවිය ලෝක එක දවසයි. ඒ සක් දෙවිඳ දවස් හතක්ඒ සක්‍ර සම්පත්යෙන් වාසය කලා කියන්නේ මනුසු ලෝකින් අවුරුදු කියයක් ගහිල්ලද. ඇහෙනෑ. හස්සීයක් ගිහිල්ලා. ඊට පස්සවෙත මතක් වනාා බිරිද කියපේක දැන් අරයම් කිව්වන්නේ මට එඩ කියලා මම දැන් යන්ඩ ඕන කියලා දිවිය ලෝකී දවස් හතකට පස්සේ හිතුවා දැන් ඔහොම අදකාලේ කතාවෙලා ඇත්තරටමවුරහරි දිවියේ ලෝකයේ ගිහිල්ලා ඇත්ත නේන්නම් කියලා දවස් හතකින් එනකොට අපේ ගසුත් නෑ ඇයි අවුරුදු පස්සයක්න්නේ මට ඕග කියනකුට කල්පන වනේ මේ බලන්න පෙන්වත්න්නේමී යහබත් දේවල් කරලා දිවියලෝකට හරි ගිහිල්ල ඉන්නකොට අපේ ආයුසත්තිවරයි මැරිල්ලත්තිවරයි. අපිට මොනගැහින්නේ නෑ අපේ වෙනුවෙන් අපි නමින් මියගිය එකෙක් දිවියලෝකහි පදිල අපිට මොනගැහින්නේෙත් නෑ. ඒත් පින්වන්නේ කරුමේ කියන්නේ මැරිච්ච එකෙක් මලපෙරේතය වුුණ සුටුසු ගාලෙන් වද නැද්ද සුටුස් ගාලනවා. මා එක්තරා ප්‍රදේශයක වාසය කරද්දී. ගමේ ආච්චිකරෙක් මැරුණා මැරිල පංවත්න මිනිියගේ අස්සේදයත්දෙන් දුවට වැහෙනවා. මේ මිනිය තියෙනවා මෙන්න දුව ගැගට ඇවිලකෙනො දාලයන්ඩ බෑ මේ පොඩියකීගෙන් මූන කොමද මන්දාල යන්නේ අවුරුද්ධෙ පුංචි දරුවා මිනි බිරිදාලයන්න බැරවා. මේ ළඟදී එක්තරා ප්‍රදේශයක මළගෙදරක් වුණ මැරිල්ලා දවස් තුනක් ඕ තුනින්ආධහන කටයුතු කළලා හතරවෙනි දවශ්‍ය විතර ඒ ගෙදර හිටපු අනි අක්ක කිව් අනේ මල්ලිය මේවරෙන් අන්නර අමේ අක්ක මට කතා කරන්න මැරිච කෙනම් කතා කරනවා කිවවා. අර මිනිස්සුගේ එලියටෙන වට පුටුවේ මැරිල්ලා.රකටයි. මේ ඉන්න දරුවල් තවරු දහයක් පහළවක් යැනකුට මේ ඇස් දෙක භූධය ප්‍රේතිය ඉස්ස රැහට පේන්ඩ දැනට ඉන්දියාව එහෙමයි. ඉන්දියවි පේන්්ඩ වෙනවා. ඉන්දියාවේ පේන්්ඩ වෙනවා. දෙන් අපින පෙරේදිය කියලා පන්නගන්න ඉන්දියාව නෑ. ඉන්දියාවේ ප්‍රේතිෙක් වෙලා ඇඟකට ඇවිල් ලාවොත් එහෙම. මෝ එච්චර සැපක්කේ මිනිස්සුන්ට මුලු එ පෙරේතය ඉන්න තා කල් පූජා පවත්තන ගෙදර දෙවියෙක් වෙලාවකය. ඇඟට වැහෙන්නේ. මේ පින්වත්න මේ අනුමාන කරලා කියන වන්නව අපි දන්න නිසා කියයන්න අපිහි ඉඳලා තියෙනවා. ලංකාවට දේක වෙයි. ඒර පස්සේ දැගොන මලබෙේතෙක්ග නම සුටුස් ගාල නවා දෙවියක් ක එහෙවෙනෑ. මේ දෙවයා අව දවස් හතකට පසේ මනුසු ලෝකය අවුරුදු හස්සියකට පස්සයාව ඒකාල මිනිස්සුන් ගාස අවුරුදු දහදාහය. කාශ්‍ය පරහ සම්මා සබුදුරජාන් වන්සේ ලෝකයේ පහළ වෙනකොට ආවවිශ මිනිස්සුන්ගේ විසි දාහයි. මේ කාශ්‍යප බුදුරජාන් වන්සිත් අපේ බුදුරජන් වන්සිත් අතර. අවුරුදු දාදාහයේ ඒ කාලි ආයස අවුරුදු හස්සියකට පස්සයවා. ආවේරා මෙද්දිවිය කුමාරෙක් විදිර වෙස්මාරු කරගන. මධ්‍යම රාත්තරයේ රත්තරම් භාජනයකට තනිකර රත්තරම් පුරුවගෙන ආකාසෙ හිටියා ලස්සද කොල්ලේ. අර කුමරිට කියන කුමරී නැගිටන්න. කුමරී නැගිතින්න අර කුමරී නැගිටා. හැ උඹ කවුද? කි මම කුමරි කිව්වා මේ මාලිගව් වටේ ආරක්ෂාවදාලතියෙන්නේෙ මගේ සිරියහන් ගබඩාවට එකෙකුට එන්න බෑ උඹ කොහොමදාවකවා කිව කුමරී මම දෙවියෙක්. මේ මං ඔබට තුටු පන්ඩු අරගෙනවා මා දෙවියෙක් වුුණත් ඔබට තමයි කැමැතිකෙවා. මට ඔබත් එක එක රැයක් ඉන්න දෙන්නකෝ. මේ ඔබට තුටුපන්ුරු ගෙනවකිවා. වවා එම් බා පොරුසේ පලයන් යන්දකෙවා. මගේ හද මනලේ එක්ක න ඉන්න කිව්ව. ඒ තමයි උද්දෙ බත්ත රජ්ජුරෝ ඒ රජ්ජුරුවෝ මිය ගියා ඒ රජතුමා හැරම හද මනලි කවුරුත් නෑ පලයයන්න්නකෙවා. කිව්ව ගමන් අතුරු දහමනම්. දෙවැනි දවසේ දැම් පලවෙනි දවසෙ කොමද තුටුමන් රැරංාව රත්තරම් භාජනයට තනිකර රත්තරම් පුරුවල දෙවෙනිතවසේ රිදී භාජනයට රත්තරම් පුරුවල ගෙනවා වටිනාකම අඩුවෙලාද වැඩිවෙලාද අඩුවෙලා රිදීභාජනයට රත්තරම් පුරුවගෙන වෙල කිව්වා නංගී කුමරී මට එක දවසක් ඉඩ දීපා. රාජකුමාරි කල්පන කළ මේකත් එක කතාවට යන්න නිසා තමයි මේ එන්නේ. අහ බලගත එදා අතුරු දහන් ගොන තුන් නිදවසේ ලෝහ පාත්තරයට කව නුපුරුවලගෙනවා කා සිටිකක් ගා නඩු වෙලාද වැඩි වෙලාද කිව නංගී මටුබත්තක ඉද දීපාන්. එදකට අර කොමරිට මතකයි මෙයක් ගේ නේවා කිව්වා මාට පුදුමයිකව උඹවාගේ දෙවියෙක් දෙවියකුටනත් තියෙන් ඕනකිව මොලේ කංහැන්දත් තරක්වා. එම් බහ දෙවිය කෙල්ලෙක් අක මැති වුණට පස්සෙ ඒ කෙල්ලකින් කැමඇත ගන්නනම් ගේන එක වචිනාකම වැඩි කරන්න ඕන කිවා අද චොකලට් එකයි නම් හෙට චොකලට දෙකයි වගේ කතාව ඔයි කිව. ඊල වස්සේ කිවෝ උඹ දෙවිය ලෝගෙ හැටත් මට හැකයි. දෙවියන්න මොලයක් නැද්ද කිය දැහෝවා. ඔබට කැමැත් එන්නෙ වෙයි ඔබ කරපු මෝඩකම ගැනකිින් කතා කරන්න කුමරී මං මෝඩ නෑකෝ. මට හොඳට මොලේ තියෙනවා කිවව. මන්කරුනේ වියදංකරන මනුස මෙ වියදංකරන කෙනක් නවේ කිවෝ මං මීට දවස්තුනකට කලින් එනකුට ඔයා ගොඩා තරුණයි. තරුණ කල්ලිකුට මං අරංආයකව වස්තුව. ඊය මං එනකොට ඔයා දවසකින් වයසටි ගිහිල්ලා නාකි ගෑනයෙක්. නාකි වෙච්චි උන්ට දෙන්න ෑැකිව ම තරුණෙුන්ට දෙන වටිනාකවම්. අද ඔයා තව දවසක් වයසට ගිහිල්ලා. අයසිට ියකිෙනාට හරිනෙව තමයි ගේන්නේ හිට එනකුට තව දුකනවාකවා ඔන්න කොල්ලන්ඩ කල්පනා කරන්න දෙයක් මනුස්සු ලෝකේ නුවනැත්තන්ගේ ලෝකෙ දෙකක් අද කොච්චර කාම දාහේද කියනවනන්න ඔවැන්නේ සිතිවිලි ගෙන කවර කතාද මේ නවංකි මිනිසු පිටිපස්සේ යනවනී කසාද බැඳපියවුම් පිටිපස්සේ යනවලින් දරුවොත් එක්ක කරගහනවනින් අමු තුලෝකයක් අමු තුලෝකයක් ඊට පස්සේ කිව් වටිනාකම් අඩිකිවවා ඉකොත් දෙවිය දිවිය ලෝක ද මනුස ලෝක බලනුකට ඔයාලට මොකක්ද පේෙන්නේි කෙවවා ඔන්න දෙවිය කියනවා. මේ සියලු විස්තර බුදුරජන්සි දේශනා කරන්න. පින්වත් මහල අතීතය ිහිම එකක් වුණාකයෝ. දෙවිය කියනවා කුමරී මනුස්සුලෝක මිනිස්සුන්ගේ ස්වභාවි දෙවියන්ට පේන්නේ පෙරහංකඩේකට වතුර දැම් මවගේ. පෙරහංකදේකට වතුර දැම්ම වගේ කිව්වා. පෙරාංක ේකට වතුර දානකොට මේ වතුර අඩු වීගෙන යනවා. තෙරවානි හිල්ලෝ වෙච්ච කලයකට වතුර දම්මට පස අඩු වීගෙන යන්නේ. පෙරංගට ඒදත් වෙඩිය වේගින්. කිෙව් අපි මදේවිය ලෝක ඔලුව මේ පැත්තටහරවල මෙහිට බලන්නකොට තරුණ වෙලා හිටපුනාාකි වෙලා පේනවා කිවා. කියන කුමරී දෙවියන්ගේ හමි රැල්ලක්වත් නෑකිවෝ. කුමරී දෙවියන්ටත් වයිසට යෑමක් කියලකත් තියෙනවා මරණයෙන් කරයි යෑමක් තියෙනවා නමුත් දිවිය හම දවසින් දවස ලස්සන වෙනවාෙවා. දෙවිය ප්‍රභාව දවසින් දවසට වැඩි වෙනවා මිනිස්සුන්ගේ ප්‍රභහාව දවසින් දවසඩ වෙනවා. හොඳට බලන්ඩ පුංචි කාලෙ තියෙන සොඳුරු ලස්සන බව කෝ. පුංචි ළමයිගේ කටමැදිල්ලක් කටහේ දෙල්ලක් උදේට නෑ ඒත් චූටියවුන්ගේ කටවල්ලල කිරිසුහුඳ. පුංචිවුන්ගේ ඇඟ දවසම තිබ්බත් මේ චෝකරගෙන ඉද්දි මෙම චෝටි ළමයි අම්ම ලයි බිනවා. ඒක ගඳක් නෙවෙී. ස උන්න ික ටි ිට ලොක වෙනවා. දැන් ලොකූුණාට පසි දවසන් වේ දවසර දෙපාරම් මදිනවනන් දත එක පාරක් දත්මැන්දි නැත්තන් කටින් ගඳ. දැක්කද මේ වෙන නැස් පැත්තිය. ඇඟවල්ලල ගන්ද සාරේ පුංචි කාලය සමල්ලට ඇඳුමත් දවස් දෙකතුනක් අඳන්න පුළුවන් සමහරවෙලාට වැඩට යන දස්වල දවසගානයඇඳතුම් හෝදන් ඕන. වැඩිම්පුරම සෙන්ට් පාවිච්චි කරන්නේ තරුණ කාලෙද පුංචි කාලෙද කියන්නක තරුණ කාලේ ඒ කියන්නේ වැඩිපුරම ගඳර් තරුණ කාලේ ගන්දස්සාරයි. ඒ තේරුන් ගන්ත යම් උපමාවක් කියන්න ඒ වනහි වතුර කියන ජාතිය මේ ලෝකේ නැත්තන් කෙනෙ හිතන පොඩ්ඩන්න. වතුර කියන එක නැත්තම් ඉවරයි ඉවරයි වතුර කියන එක නැත්තම්ඉච්චර සරීරකිල්ටුයි මේ ගඳ නිසාමයි දත් මැඳ මැද සුවඳ කරකර සෙන්ට් වර්ග ගගහ ඟට ඇඳුන් සෝදා සෝදා එකක දේවල් පාවිච්චි කර කර මේ ඇඟ පිරිසිදු කරන්න හදනවා උදේ හෝදුපය ඇඟ පැයකින් ගඳයි. මේ නාලා ගොඩට එනෙකුට මැස්සුවන්ගේ වහනුවන අ්පා. මේ නාල ගොඩට ආවේ මැස්සෝ වහනවා දාඩිය පිටින් කවර කතාද කොමරී මේ මනුස්ස සරීරයේ ඉච්චර වේග. මේ ශරීරී සේවිවී යනවා. ප්‍රභාාව නැතිවුණන පුංචි කාලය පොඩියවුන්ගේ ඇත්තරම කලුනත් උන් හරි ලස්සනැම් පොඩියවෝ. මේ හම මොකද්දෝ මොල කැටී මේ ඔළුුවේ තෙල්වල අල්ලන්ට බයයි. එවුන් ඊට පස්සේ ඒ පාට නැති වෙලා අවුරුදු දාහන්තර පහල වෙනට සාහම මොකද්දෝ පහටක්කෙනවා ෙලාකට තෙනවා ඒකත් හොදයි අමුදු තෙල් පාටක් මෝන කියලා. ඒකත් නැතිවෙලා අවුරදුවිශ්ස විතරවක් වෙනකුට තව මොකක්ද පාටක් මූනට එනවා. ඊර්බස්ස බලන්ර අවුරුදු විසි පහ පැන්න ගමන් තිහෙ පැන්න ගවන් ඉවරයි. සමහර මහත්තුරු කසාද බැඳපුදා පොටෝ එක බලල කල්පනාකනම් මේකද මම බැන්දේ දැන් ඉන්නකීමකීද. බැඳලා මාසේ අනකොට මූුණේ පාට නැතිවෙනවා. ඒගැන ගොඩා මිනිස්සුන්ගේ චිත්ත පීඩාව තියෙනවා. ප්‍රශ්නවලි මිරි කෙනවා පිටට හිනා වනාට ඒ මූුණේ තියන වැහැරුණ බව පීඩාව හිනාවෙන් නැති කරන්න බෑ. මේ මූනෙ කොයි හරි කොනකේ පීඩාව තියනවා. සතුට ඉන්න කෙනා වයසටගයක්. මොකක්්ද වූ මෝණී ලස්ස නත්තිකෙනවා නමුත් හුදෙක් මේ ලෝකහත්වයා ආයු වරණ සැප බලාදී මනුෂ්‍යයක් වේගෙන්ග විජව නවා. ඊරවසේ රාජ කුමාරය හනවා පින්වත් දෙවියහ එහෙදම් මට කියඩ ඔය දිවිය ලෝක කරා එන්ට මට මොකක්හරි ක්‍රමයක් කියන්නකිෙවවා කුමරී දෙව්ලොෝයන්තත් සසරෙන් නිදහන් සින්තත් අප්‍රමාදී බවමයෝන. කොමරී ඒකට මෙහෙම හිතන්න කිව්වා. මේ මුළු පෘථූයම සියලු සම්පත්ම එක්කෙනකුට ලැබෙනවා. මේ පොලොව මුළු සම්පත් මේ ඉන්න සියලු දෙනා එක්කෙනකුට ලැබෙනවා. කුමරී ඒ කෙනාද මැරෙනවා. ඇතන මේ කට්යත් මැරෙනවාන. ොද ටිෙන ගත්ත කටයක් මරෙනවා එක ගත නැති ගටියත් මරෙනවා. බිස්්න සර්ගී අයත් මැරෙනවා. බිස්්න සර්ගී නැතියත් මැරෙනවා. දුව විවාහකල්ල දුන්නත් මැරෙනවා නැතත් මැරෙනවා. දරුව හිටියත් මැරෙනවා නැතත් මැරෙනවා. මේ සෙල්ලන් අවුරුදු පහළවකට විශ්සකට. මේ ගමේ මේ ගම පැත්තකට දාන්න. ඔබ. මේ ඔබ චූටි කාලේ අතයට ඇරගෙන මැනිකේ වැනිකේ නැත්තම් බබෝ බබෝ කියලා නලොෝපු මිනිස්සු දැනෑ මැරිලා. මේ පුංචේවුන්ද තව අවුරුදු පණහක් ගිය තැන ඔය ඔඩුක් ්‍රීතියාගෙනන්න මේ අම්මලාගේ මූනොටික නෑ මැරිලා. මේ ගමේ අවුරදු ස්‍රීයකට කලින් ජීවත්ත එච්චේ එක්කෙනෙින් දැනෑ. ඒද පසක තබන්ඩ ඔබ ඉන්න ගෙවල්වල මීට අවුරුදු පණහකට කලින් හිටු පයි දෙදැකෝ. හැබයි මේ මිනිස්සු විදාගෙනයෙන්නේ මැරෙන්නෑ කියරෝ. එනිසාද පොඩ්ඩ පොඩ්ඩ මොනොහරි ආරක්ෂාවට ඇරන්ගේ හතර කුණේ වලේලානවා. ඇයි කල්පයක් ඉන්ටර්. ඉමේ කනු ඇවිදිෙනවා. ඒයට ද නඩු කියනවා මක් නිසාද කල්පයක් ඉන්ඩ කෙල්ල කෝමරිකසාද වැඳල දෙන්න හදනවා කුමටද කල්පයක් ඉන්ඩ දරුවන්ද පතපතා සිටිනවා කල්පයක් ඉන්ඩ තව තව හම්බු කරගන්නට හදනවා කුමකටද කල්පයක් ඉන්ඩ දුප්පත් මිනිහ පාගලදානවා ඥාති වරිග අමතක කරලදානවා ො ලොකු නෑදයි යොහදා ගන්නවා ලොකු ටෙලිපෝන් අතට ගන්නවා ලොකු ලොකු අහනවල යනවා ගුණධර්මවලින් බැහැ එලා යනවා කවුරුවාඩි තරුණ කොල්ලෙක් තරුණ කෙල්ලෙක් සිල්ගන්න ගියොත්තීම ඔයාල මොකු වහසිර ගිල්ලද මොහු කල්පයක් ඉන්ඩයි හදන්නේ නැත ගෙනාපුවාය සත්තියෙනවා කිවර වෙන්න කොට ම මේ කෙටියෙන් කියන්නේ ඕනම මනසෙමේ වයසකය කතාාවන්දිවෙයි මේ පොඩිඋන්ටක ට කල්පනාවක් ඥාණයක්තියනොන කල්පනා කරන්න අවසානට ආං්චිකන සය කෙන හිතනවා පරලෝකටත් මොනොහරි එපැයි බං කියල සිල්ගන්නවා ගොඩක් අයක කරනවා හැබැයි පන්සල්ලේ බෝධීයට සිල්ගන්නකොට ජෛතය ළඟ සිල්ගන්නකුට බණමඩුවයේ බනාහනකොට චරිතය නාගනතියාගන්ටෙපා. එදාට ජීවිතය ආපස්සට බලනකොට පසුතැවෙන ජීවිතයක් කදාගණ්ඩෙපා. කවුරුව අම්මත ආත්ථවත් දන්න නැතුව ඉපදුනා. මැරෙනකුට තරහකා දෙෙක් නැතුව මැරින්ට ඇත්තං මේ හිතේ මේ හිතේ තරාගරෙක් නැතුව මැරින්් ඇත්තා. මොකාක්වත් දන් නැතුව වස්තරයක් නැතුව ඒපදුුණා. රෙදි කෑල්ලකට ආරසාවක් නැතුව මැරින්ඩ ඇත්තන්. හුදෙක් සමහරු යතුරු කැරල් අතේ තියාගෙන මැරෙනවා. උදේ හව සෝප්පු තිරප්පු අතපත ගානවා. පොල් ඉඩමී හතර කුණේ බඳලා. ගණන් කරන ච්චිලාද සිටිනවා. තමන්ගේ පෙට්ටගමී තියෙන වස්තුව ගැන හිතනවා කොළම පැත්ති එක් කෙනෙක් මැරුණා මේ ලංකාවෙන් ප්‍රසිද්යි මන්න්න අමකිව තොක්කොම දන්නවා. මැරුණේ මගේ බැු පොත ගේ බැත ගේ බැංකුපොත කීගයා මැරුණේ අහෝ ඒවාගේ මරණයක් එපා. ඒවාගේ මරණයක් නං එපා. එන්නේ මොකක්ව නැදුව යනකුට පොදග හගත්තා. මෙහි මත් සංසාරයක්. ඊර්වාසි කියීනවා නැගනිය රාජ කුමාරී සියලු දෙනා අතහැරල යන්ඩුවෙනවා. ප්‍රියමනාප අප්‍රිය මනාප දන්නේය ඇති නැති සියලු දෙනා තැරල යන්න සිද්ධේනවා. කොමරී අප්‍රමාදිවෙන්ද. චිස්සිම දෙයක් කරන්ගන්න අපි. ඒ නිසා සසරට කොසල්දියුණු කරන්න. මට පුදුුවේ හිතුනේ අප්‍රමාධිවෙෙනින් මරණය ගැන හිතපන් කියලා මේ කෙල්ලට අවවාද කරන්නේ මේ කෙල්ල උපතේ ඉදලා බ්‍රහ්මචාරි කෙල්ලෙේ. කොච්චර පින්වන්දද. බඹසරක් රැකගන්ඩ බැරිවුන හිතෙන් කයින් වචනෙෙන් වැරදි සිද්ධවෙල ඇති මිනිස්සු මරණය ගැන කොච්චර හිතඩෝනෙද. අපේ සියලු සෙල්ලං ඉවරයි මැරිච්චගමයි. ඔක්කෝමවරයි. ඔක්කොමවරයි කර්මය බලාග නින්නේ කුසටාපු දරුවෙක් මරලනං නිරේ උපදින්ටත් ඒ වගේම උප නෝපන් ජීවිතය අම්මකිෙනග බඩේදී මැරෙන්ටත් ඒ වගේම තමන්ට දාව දරුව මැරෙන්ටත් ඒ වගේම ආදරයේ නොලැබෙන්ටත් තනිවෙන්ටත් එක දරුවෙක් මැරීමෙන් කරමී බලපානො. දන්නා නොදන්නාකම නිසා හෝ එවැනි දෙයක් සිදුව ඇත්තං මැරන කල්ලේ කරමි බලාගෙනින් වාවී පාක දෙෙන්ට එතකල්දන්නේ හොයන්න බෑ ඔක්කොම සුදුවෙදගෙන හොයන්න බෑ ඊට පස්ස වැරදි කාමසේවෙනයක් වෙලා නම් නිරේ උපදීන්ටත් ඊළඟට තිරිසන් සත්තු අතර ඉපදිලා ඒ රහස් ප්‍රදේශවල ලෙඩ හැදිල කුණුවෙන්ටත්. ඊඟට ආදරය නොලබෙන්ටත් පවුල් කඩාකපපල් වෙන්ටත් දරුව නොලබෙන්ටත් ආදර හිගවෙන්ටත් ස්නින්දා ලබන්ටත් අභූත චෝදනා ලබන්ටත් එක වැරදි කාමසේවන එක විපාක බලපානවා මැරෙනකල් ඉන්නේ විපාක දෙෙන්ද සියලු සෙල්ලම් මැරෙන කල් ඒස්සේ දෙ සමයිට වැරදිකාමසේවිනි විපාකයක් තමයි ස්ත්‍රීත් නොවන පිරිමිත් නෝන චරිත. ඇස් දෙ කොල්ලික් ගියගක් ඇස් දෙක බැල්ම කෙල්ලික්ගෙ වගේ. කොල්ලික් ගියගක් කතාව කෙල්ලිග වගේ. කොල්ලික් ගියගක් අතපයි හැරෙන්නේ කෙල්ලි ගවගේ. කොල්ලික් ගියගක් ගමන බිමන කෙල්ලික්ගවගේ උපදින් ලැබු නේක න. එපා කියන්ටද එයා හිතලකරනෙකත්දේක කර්මාන රූපව ඒ චරිතෙ පැද්දවා සංසාරය වැරදිකාම සෙවිණී විපාක දැන් එකක ගෙවල්ලොට රිංගරිංගා තමනුත් පව් වැඩ කර කර එහෙම චරිතයක් දැක්කම හිනාාවෙනවා ඒ මිනිස්සු හිනා වෙන්නේ තමන්ග අනාගතීට මැරෙන කල් බලාගෙනයන්නේ එන්නමොත් එවැනි වැරදි ඇති අයද පොදහි සිටිනවා බොරුවක් කිවෝත් එක බොරුවක කරම සකස් ඒකයි බුදු කෙනෙ පහදලකින් ගොඩ පලයල්ලා කියන්නේ එච්චර කරම විපාක දැනගත්තත් නැතත් දැන් වැරදි කාම සේවිනිකිෙනක දැනගත්තත් නැතත් කියන්නේ සමහරයේ ළමයි ඇවිල්ල අපිට ප්‍රශ්නය දිරිපක් කරනවා ස්වාමීනී අපි නම් බඳින්දින්නේ ගෙවල් වලිනුත් කැමති නම් අි අනිවාරයෙන්ම ඉගෙන ගැන හරි අනිවාරයෙන් බඳිනවනම් අපි එකට හිටියට මොකද. මමද ප්‍රශ්නයක් ඇහුවා හෙට විවාහවෙන් ඉන්න දෙන්නේෙ ජෝඩුවක්ක ඉන්නවා. අද ඒ දෙන්නගේ අතර කරදරයක් වෙනවා මේක නඩු මඟට යනවා නඩු තිීන්දුව මොකක් වේද හෙට විවාවෙන් හිතියත් අද ඒක ඉස්තරයක්කට කරදර කිරීමේ දන්ඩනට අයටත්තවෙන්න මේ පෙළින්ට තියෙන ලෝකයේ නීතියෙන් නුත් ඔබ හිරවෙනවා නං. කරුම බලවේගේ නී්‍යානුකූලව දෙමවුපියන් සහිත මේ සමාජය ඔහු බිරිදයි ඔහු ස්වාමියාව කියලා පිළි ගන්නා තාක් එතනින් පෙරවෙන සියලූම අකටයුතුකං නරක ක්‍රියාවලට යයිතිවෙන්නේ. බොරුව කිව්ොත් එක බොරුවක කර්මය තියෙනවා පෙන්වත්න එකක් තමයි දෙවිය් අත්තහරලා යනවා කට ගන්දස් සාරගහනවා ඩිව දෙකක් වෙලා උපදයනවා දිව නැතුව උපදයෙනවා දරුවක් නැතිවෙලා වඳව උපදනවා වෙන කර්මයක් මුල් වෙලා දරුව ලැබුණත් ස්තරයක් කෙල්ල උපදන්නේ දරුව වෙලා දරුව හිටියක් දරුව දාලා යනවා මහළු වඩන් වල ඉඩ සිද්ධේනවා. ගෙදර තනිෙන් හින්ට සිද්ුවෙනවා මේ එක්ොම බොරුවේ විපාක. ඔබ එක බොරුවක් කියලා ඇදද එහි කරමේ ඔබ මැරණකාල් බලාගෙනෙන්නවා පාකතෙන්ද. නමුන් සියලු දෙනාක වගේ කවදද විපාගතෙන්නේ ඔය කරපු කර්ම කොහහිද සැඟවීති පෙන්නේ. ඒයට දුූපමාවක් කියනවා. ඔබට මේ මිදුලේ ස්තියන කොස් හක්පේවා. කහක්නද කොස් ගහක් පේනවා කොස්වාරට මේ ගහි මුල් ඉඳලම කොස් හැදෙනවද නැන්ද කොස් හැදෙනවා ඒ කාලට හැදෙන දැම් ගහ කෝ දැම් මොකක්වත් නෑනේ කෝ ඒ කාලෙට හැදෙන කොස් දැන් එකක්වත් නෑ මේ ගහහි කොතනද තියන්නේ තැනක් හොයන්න බෑ එනමුත් කාලෙට හැදෙනවා කරපු කර්ම තියෙන තැනක් පෙන්න්නට පුළුවන් ජගතෙක් නෑ. එනමුත් විපාග දෙනවා. කාලයාපු ගමන්. එනිසා පංවත් නැගනිය අප්‍රමාදිවවෙන්න කිව්වා. මංම කල්පනා කළේම ඒ උදේ ජාතකය ඔ ජාතකතාවේ නම උදහ ජාතකය.මී අවුරදු හස්සියයක් බ්‍රහ්මචාරීවක් කඇන්දී හිටපු. උපතිමුත් කුමරි බඹසර රැකපු මේ කෙල්ලට අ දෙවී ඇවිල්ල කියනවා අප්‍රමාධවට මරණය ගැනීතන්න කියලා. අද කාල මිනිස්සු කොච්චර මරණය ගැනහිතන්න නිද. ඒර වස්සේ ඒ කුමරි ඉටවස කිව්වා පින්වත් දෙවිය නරකදේකට යෝජනාවක් කරගෙන ආවට ඔබගේ වචනවල තියෙන්නේ. අම්ම කනේ තාතකනෙ දරුවෙකුට අවවාධ කරනවාගේ මට දැනන්න කියව. පවත් දෙවිය මම අහනෝබගේ ඇත්තට මබ කවු්ද. දේවී මම ඔබව පරික්ෂා කරට එයාවේ. ඒ වගේම දේවී මම එක්තරා පොරොන්දු කින් නිදහසිටාවේ මම තමයි උදේ රජ්ජුරුක්කයෝ. මං මෙහින් චුතවෙලා සක් දෙවිඳු වෙලා යිඉපදනාා. මාන් ඇවිල්ල විස්තර කියන බවට ඔබට කිව්වා අදේ පොරොන්දීවරයි. නැගෙනය පුළුවන්තරන් අප්‍රවාද වෙනනි කෙලා අතුරදංගල ග. ආය බැලිවිනේ කවදාවත් ඇ දෙෙස බෙලුවවෙ නෑ ඇය පවෝදාම රාජ්‍ය ඇමැතිවරුන්ට දීල්ල උද්‍යනයේ තපස්ථාපසියක් ඕනා ඇද චුත වුණ ඇද සක්ද්දි මිදුළඟමිපදුුණක් අවුරුදු හස්සීයක් එක ඇඳී ඉඳලා බඹසර රැකපු අර කෙල්ල තමයි යසොහදරාව සිිල්බින්දි නෑ උදේ රජ්ජුරුව මහබෝධි සත්්‍යය සසර සසර පවිතරයි පවිතරයි එක දවසක් පවිතර බව ස්වාමීන් වහන්සේ නමක් ගෙන් බඹසර රකින්ට බෑ කියලා අහද්දී උත්තරදීල තිබා හාමුදුරුව දෙ මෙනට කෝමර මයා ස විෂ්ට කරගන්නත් තබේමසිල්රක් එක එහෙනම් උදේ වැඩටයන්න කලින් බඹසර සමාදන්වෙන්න ඉර්වස්සේ රාත්‍රියයට පවරණය කරන්න මට ඒක සක්සු දක්ෂේ හරිද වැරදිදකන්නට තේරෙෙන් නෑ නමුත් ඒ සමාදන්වීම දවස මේක ගැන සීහයෙන් ඉන්නේ එක එතකොට සම්පූර්ණ වරුවක් බවසර රැකීම ජීවිතයේ අවුරුදු විශ්සක් ඉන්න කෙන ඔය විදිර බවුට අවරදු දායක් බවසරැකලනින්. එලෙසේ දකමක් නෑ. මටේක හරිද වැරදිදික ඇත සක් සුදක්ෂයකි යන්න තේරෙනෑ. නමුත්ඒ සිතු විල්ද වටිනවා. කැමැත්ත වටනවා. කවුරු හට පින්වාන්ත කෙනෙක් සිටෙනවා. වි පිරීසිුදු ශීලයකින් සිල්ුවත් කරගන්න පිරීසිදු සීලයකින් සිල්වත් කරගන්න ඒර පස්සේ තරුණ ජීවිතේ විවාහුන දෙන්නෙක් වුනත් කාලෙන් කාලට උතුන් සීලියයක් රකිෙන වන දරමුණුපුොරෝ දැක්ක මිනිස්සූද වැඩි හිටියෝද අන්නයට අවවාද කර යුතු අය න්නයට උපදෙස්දී යුතු අය. දරුමුණු පුරන්ට මගක යුතු අය ඔවුන්ද දරුමන පුරන් දුටවාට පස්ස වන්න ඉඳගළ බබසරකිෙනවන. ආච්චි නැතිඋනාට පස්සේ සීය තනින් ඉන්නවා කියනක පුදදුමයක් නෙවෙයි. සේය නැති වනට පස ආචි තනින් ඉන්නවාක කියක පුදදුමයන්න නවී. නමු ඔවුන් දෙදෙන ජීවිතුන් අත රද්දී. ඇගේ පතේ හිය තියෙද්දීද බඹසරරකිරවන ේෂ්ටයි. ඔවුන් දරුවන්ට දෙන වචනය ප්‍රබලයි මොට්ට පිහයකින් ගස් කැපිල්ලයි තියුණු කඩුවකින් ගස් කැපිල්ලයි කැනෙ දෙකක් ඇතුලතු වනසාගත්ත කෙනෙක් අන්නයට අවවාද කරනකුට වචන කොච්චරති බත් එක යන්නේ පිරිසිදු කෙරෙක් අන්නයට අවවාද කරනකොට ඒ වචනට කියනවා ඒ අරබුදේ එනවා දැන් අනාගතෙයි කොමක් දෙන අරබුදේ දැන් කොල්ලො කෙල්ල ටික පෆෝන් වලින් විෙනස් වෙනවා. හන්දියයක් න්දියයක් ගාන ලිබ්බොකෝල රූම් ොල ගිල්ලමොං විනාස් වෙනවා ඔවුන් දෙ යම් දවසක විවාහ වෙනවා ඔවුන්ටද දරුවන් ලැබෙනවා ඒ දරුවෝද අතට පෝන්න කැරගෙන කාම්ම්‍රෙටි ගිල්ල දොර වහගන්නකොට සෙල්ලම දන්නවා තමන්ද කර ඇතිනිසා. එදාන්ට කොහොමද අවවාද කරන්නේ පන්තයට ගිය කෙල්ල පන්තිය ගිහිල්ල නැත්තා රෑවෙලා එනවනම්. ඇගේ කෙස් වැටියේ දවුල් වී ඇත්තං අතීතය මතක් වන ඒ අය තමන්ග කෙල්දට කිසේ නං අවවාද කරන්නද. අහෝ මේ ලෝකයේ පැවිද්ධ කොච්චර සේෂ්ටද පැවිද්ධ කොච්ර ශේෂ්ටද ඇදූ භික්ෂුවටෝ යාරබුදී නෑ. අනිත් අනාගතයේ දරුවෙක්වත් දැහමින් හදන්්ඩ ඕනක නර්තයෙන් ඔ තමන්ග ජීවිතය සුමඟට ගඩ හැබැයි පක්වත්න මා ඔබට ධර්මය කියද්දී මා ඔබට කිව්වා මේ මේ කරම ඔබ මැරෙනකල් බලාගෙන සිටිනවාන් කියලා එහෙ නම් මේ ධර්මය ඇහින්ත කලින් කල්ල යානමිතර සම්පත්තිය ලැබින්ඩ කලින් ශ්‍ර සත්්ධරය ඇහන්ට කලින්. අදට කලින් උපමාවක් ගත්තෝ. කෙනෙකුට අදට කලින් වරදක් වෙලා තියෙනවා නම් ඒ වරදත් මැරෙන කල් බලාගෙන ඉන්නවා නම් කොච්චර පෞට්ටිකක් ඇතිද. දෙන් කොහොමිද බේරෙන්නේ. ඒටදව උත්තරයක් තියනවා පින්වත්න. මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේකි ධර්මයක් තියෙනවා. මම ඉස්සලම බණපටන්ගත්තා එක කතාවක් කියලාහරී ලස්සන වාක්‍යයක්. ඒ තමයි. ධර්මය මැරිල නෑ. දර්මය මැරිල නෑ. කඩුවක් අමෝරාගෙන බෙලිකප කපා ඇගිලි කපල කරේ දාගත්ත කෙනෙක් නිවන් දැක්ක ධර්මයක් තියෙනවා. දොහුල් වස්තරයක් දරාගෙන දොරකට ඉඳගෙන මණඩමක ඉඳලා මිනිස්සුන් වසඟ කරගත්ත ගනිකාව බුද්ධශාසනය ඇවිල්ලා කසාවත් දරාගෙන මුළු කෙලෙස් කඳම වසාහ සෝදා හරි කරන නිකෙරෙස් විච්ච ධර්මයක් තියෙනවා මැරිච්ච මලකුණක් බදාගෙන දරුවට පණදිින්ද කියලා ගිය මෝඩ කෙල්ලි රාධවිච්ච ධර්මයක් තියෙනවා ගේ නොල් පොටක් නැතුව කිසිම විනික් නැතුව දෙවරන් විහිරට ආපු කෙල්ලෙක් විනේදර භික්‍ෂුණෙන් අතර අගතැපපත්තුූ පටාචාරාවක් බිහි කළ ධර්මයක් ලොකෙ තියවා ඒ ධර්මය මැරිල නෑ. ඒ ධර්මේ මැරිලා නෑ. කොම කොම දෙනම් මැරිච්ච නැති ධර්මයකින් පිට ගන්නේ පන තියෙනවනි? ඒ කේචි බුද්ධන් සරණං ගතාසේ යංකිසිකනේ බුදුන් සරණ ගියොත් එයආපාය යන්නෑ නැතිේ ගමිස් සන්තියපායන්. පහය මානුසන්දයහන් දේවකායා පරිපූරය සන්දය මිනිස්තිරුට අදෑරපු ගමන් දෙවියන් අතර යනවා. පල්ලවෙන්නේ පියවර තමයි මේ මරණේදී තියන භයානකකමින් බේරෙන්ඩ තියන පලවිනි පියවර තෙරුවන් සරණයන එක. මුොළු හදවතෙන්ම බුදුරජාන්සේ සරණයන එක. ධර්මී සරණයනයක සංඝ්‍ය සරණයනයක මේ උතුන් තිසරණට බලවත්ව හිත එන්නේ තිසරණට ආසහිතන විදිහයට තිසරණය ගැන පැහැදෙන විදිහ බණහන්ඩ ඕනම් මොකද මේ කණට ඇැහෙන එකත් එක්කයි මේ අරබු දෙදයෙන්නේ බුදුන් ලංකාවේ උපන්නන්ගේ අවරුත් පිළිගනවාද ඇහිච්්‍ය දේ පිළිගත්තා නිසුන්ගේ ජීත ඇහින දෙයෙන් වෙනස් කරනවා එදුට ඇහෙන දෙයෙන් වෙනස් වෙන විදිහට හැදිච්ච ජීවිද තිසරණයට එන්ට ඒ න්‍යායම පාවිච්චි කරන්න වෙනවා ඒ නි්‍යාය තමයි කනට ඇහින්ට ඕන බුද්දු ගුණ දරම මේ වටිනාකම සීලී වටිනාකම භාවනාව වටිනාකම සංසාරෙන් නිදහස්සවීමේ වටිනාකම හතර අපායේ භයානකකමා මැරණයත් එක උරුම වෙන භයානක සංසාරය ගැන කනටැහෙන්ඩෝනො ඒ ඇහෙනගොටයි බයෝක දෙන්නේ සරණට යන්නේ ප්‍රශ්න තියෙන්නේ එවැනි දේ අඩුයි මිනිස්සු ගොඩවාකා සහිනාවෙද පැයක් එක දිගට හිනාවෙට බණක් කිව්වනම් සසර ගැෙනකිවවොත් සැරයිනේ ආන්දරු ටිත් සැරයි ඒ වටනවී තව එක ඔබ හන දරමය හරිද වැරදිදි කෙල ොයාකන්ට ක්‍රමයක් කියන්නා. ඔච්චර බණගොඩක් කියන්දී ඔබට පෙනුනේ ළඟහිටපු කෙනගේ චරිතද තමන්ගේ චරිතද මේ ධර්මය අහනකොට තමන් මොනවද කළේ ම හොදයිද මම නරකයිද මම පිහිටක් ග්ඩ ඕනද කියලද මේ ළඟඉන්න එකී පිහිටක් ගඩ ඕන කියල් ළඟ ඉන්න එකනා ගැනද හිතනේ තමන් ගැනද. තමන් ගැන යම් ධර්මයක් අහද්ද තමාව ගැනම පේනවනං තමා ගැනෙන දැනෙනවනං තමාට නිදහස් වන්න ඕන කෙහිතෙනවනා ඒ වනාහි ඒ කාන්තෙන් ධර්මයයි. ඒට කියනවා ඕපනයි කහිහි කියලා ඒකට තමයි දර්මය ඕපනයිකයි කියන්න පැහදිලේද ඒනිසා විහිළු දහල නේ විහිලු දහල්ු ජීවයකමු පුළුවන් යම්පා ටීවක තම කොච්චර හිනාාවන්න පුළුවන්ද ඉතින් ඒ නිසා හිනාවනවේ මෙතනති එන්නේ තමන්ග ජීවිත ද හබල්ලන්න? පව්දයන මේ කොල්ලොටික ළඟතිින් අර පරිවාසේ විස්තරයක්කාවා අර කොළම පැත්ති ගම්පා පැත්තම විතරක් කොල්ලොම එදදා සටසීයක් මාසිට පරිවාසිටදානවා. පෞද්ධයනේ ඔවුන්ට ද ධර්මය ඇහුුණ නම් ඔවුන්ටද ධර්මය ඇහුන නං හැදෙනවා. මොකද ෙවල් වල ධර්මය ෙවෙනී ස්කෝලි පලයම් 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 පලයා වබාග ලියපන් 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 ලියපා තවසන් පලයම් පලයම් පලයන් නරක යාලු ඇසරු කරන්න එපා 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 ජීවී බලන්න එපා 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 කාටුම් බලන්න එපා එපා පෝන් බලන්න එපාග ඔය වාකිවා කෙසීයක් විදර ගෙදර තියෙනවා. හොඳට ගෙදර ඇහෙන වාකෙටික ලියලබලන් සියයන් විදර ඕක තමයි හැමදාමරෙකෝඩ් එක ඇම දාම එකම ඔබන එපා වෙලා දරුවන්ට ද දෙමවුපියන්ගේ අවවාද එපා වෙලා මං ගොඩා ගුණවත් නෑ දෙමවපියන්ගේ හිතරි දවන් නැති ලෝකවලට ඒ ලෝක ගියා ඒ නිසා ඔබට දරුවහදන්න බැරිනම් ඔබට දරුවන්ට අවවාද කරන්න බැරිනම් හොදෙක් ක්කෝොම පැත්ක තියලා අදද මෙතින්ට බණටික හන්ඩ ගෙන්න්නගෙනාවනම් කිවේ කොහොමද ආද ඔයාලට හවසු පන්තිී ඔයාල යන්න අප යනවා බනහන්ද මේවා අහන්ඩෝන්නේ වයසක ඔයාල නිවෙයි මේ කොල්ලු කෙල්ලො ටික එනමුද බනහන්ටයවන්නේ ඔන් ගෙද්දර හංගගෙන ඉන්නවා ඒ තමයි අනාගතයේ තමම්ම පිපිරි මැරෙන බෝම්බ ටිකගේ අංගෙනවා. තමන්ට දරුවේ කියහ මඟ හදන්න බැරිනම් හදන දැනකර ගන්නගන්න ඕනු. ඒ අයට උඹ උඹ කියල කෙනෙක් අරමුණු කරගෙන නෙවෙයි පොදුවේ මේ විදියට දර්මය කියනකුට කංහැන්දත් තරංවත් මොලයක් තියෙනවරං හැදෙනවා. මගේ බුදුරජාණන් වහන්සේද මෙසේ වදාලා පින්වත් මහනෙනේ. මහා දහන් අමාබෙරේ වයන්නං. ස්රද්ධාවෙන් කං යොමු කරන්ට කියල තමයි ඉස්සල්ලාම බණපදිී කිවවේ. මං අමාබෙරේ වයන්නම් කිව්වා. මම ධර්මේ කියන්න කං යොමු කරග නහඳ කිවා. සමහට දැන් අහන බණපදී අදහිෙට බැරුණාට කවධරි මතක්වේ. අර බොරුවේ විපාක ගැන මම කිවී ඕහකෙ චුට්ටාහරි මතක හිටියෝ එක බොරුවක්හරිනොකයිදී. ඒනිසාපෙන් වත් දරුවෝ ධර්මිටියුම කරන්න. නමුත් සිල්ගත්තොත් බනහන්තාවත් අසපෝගට ගියොත් බය වෙනවා. මොනුව වීද දන්නෑ කියලා. මේ බොනවා සල්ලාලකම යනවා එක මේ මුළුවල යනවා ඒවට මකුත් නෑ අසපෝගට ගියොත් ික් අහඩ කියිය හම් මෝ කොල්ලටමකක්කඒ දන්නේ ඇයි නරගද බය මහනවී කියලා මේවාගේ කසාාවතත් ලීසින් දරාගන්න මොන්න කසාාවත ලීසිංගත් දරාගන්න බේ මගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයට ඉරිදී මවල දුන වස්තර මේ කසාාවත අකනෙට බ්‍රහමලෝක ඉඳලා බ්‍රහ්මයාන්ගේ ඉඳලා. මේ පාතාලේ නාංග අ දක්වාම වදිිනවස්තරයේ කසාවත ඒක ලේසින් කෙනගුරු දාන්න බෑ. හරි පදෙක් මහනනා කියමු හරි දැන් මහනවෙලා මමවාගේ බණපුටුව ගෙඳල බණකිව්වනන් තමන්ගේ පුතා ඒ නරකයි අම්මයි තාතට ඒකෙන් හෙනගහයි? වගේ දරුව සල්ලාල කකම යනකුටඒ වදපු දෙමව්පියන්ට නින්දාවක්නේ උන්ගේ ලේ නැතියෙන්න්නේ අරුන්ගේ ඒවට බය නෑ බණටිගක්හන්ඩ ගාමතමයි ප්‍රශ්නේ. ධර්මයට දවේශ කරන්න එපා ධර්මයට ආස කරන්ද දම්ම කාමෝ බවංහෝතයි දම්ම දෙස්සී පරාභහෝ ධර්මයට ආස කරනකට කව දරය හැදෙනවා. ධර්මට ආසයි නම් කැමැති නම් මේ කංගයමු කරග නෝ යහයින්නේ ආසාවට ඔයාලට කවදහරි පිහිට තියෙනවා. දම්ම දෙස්ස කැන්නේෙ ධර්මයට දේශ කරනවා. ඒ ඇයි පිරිහෙනවා. සුවිජානෝ බවන් හෝති සුවිජානෝ පරාබහෝ පිරිහිෙන එක්කෙ නයි දියුණුවක් වෙන එක් නැයි හොඳටම දැනගන්න පුළුව කිව ඔය දෙකින්. නිසා පෙන්වත්න දන්දෙන්ට දානය හරි උපකාරයි. සීලි දැම්ම බුරුදු කරගඩ. වයසටි ගියාම සිල්ලරං ගණ්ඩම පුරුදවෙල ඉඩිපා ඒකරමං උදහරණයක් කියන්න හොන්දම දෙයක්. හිඟන්න ජෝඩුවක් රජගානුවර වීද නොවා මගේ බුදුරජාණන් වහන්සේ දෙැක්කා. සිනහවක් පහළ කලා ලස්සන ඕසදී තාරකාවකින් වගේ රැස්මාලාවක් සිරසවටයගි ලතුරු දංගොන. පිටුපස්සෙන් යන්න ආනන්ද සාමින්නාන් සිද්දුටවා. මන්ගේ බුදුරජාණන් වහන්සේ හිනාාවනේ මන්ද සිනාපාල කළි මන්ද. ආනන්ද පෙනෙනවදර ජෝඩුව අර දෙපල් පේනවද. එහෙමයි. දන්නවදානන්දේ කවුද කියලා. රජගානුවර හිටපු සිටතුමයි සිට දවියකිවා. ඔොදට කාල බීල නටල නටල තියෙන දේවල් නැති බංගස්ථාන කරගන නයවෙලා පාරට වෙටිලා. ආනන්ද මට වෙන දෙයක් පේනවා. ආනන්ද මේ මේ ජෝඩුව තරුණ කාලේ මහන වනානං. රහත්වෙනවා බුදුරජාන් වන්සේ බොරු කියන්න නැපින්වත් නි සසරම කියල නෑ. ආනන්ද මේ දෙන්න තරුණ කාලේ මහන වුනානම් රහත්ව වෙනවා. ඊට ටික් පස්සේ මහනුනානං අනාගම් වෙනවා. ඊට පස්සි මහනුුණන් සකදාගම් වෙනවා. ඊට පස්සේ මහනු වුණනානං සෝහන් වෙනවා. ආනන්ද මේ දෙන්නාට දැන් දෙව්ලෝව අන්ඩුවත් කුසල්ලු පද්වට බැකකිවා. එහහිම් ඒ මිනිසු අම්ම මරලනෑ තාත්ත මරලනෑ බුදුන්ගින් ලිස්ොවලනෑ සංගවීද කරලනෑ රහතුන් ගාතනය කරලනෑ. එවට වයසටි ගියට පස්සේ. සල් ඉපදවීමේ ශක්තිය නැති වුණා. පින්වත් දරුවන්ට මේ කියන්නේ. තරුණ කාලෙ සිල් ලැරගෙන නිවනට යංකුසල් රැස් කරගඩ පුළුවන්ද වයසට ග්‍යානට පසසි සිල් ලැරං ඒ එක විදිරිට කරගන්න බෑ. පුංචි කාලි ධර්මයට ආසයක සිල් රකින එක තරුණ කාලේ ධර්මට ආසයක සිල් රකින එක අඩුපාඩු හදාගන්න එක ඇත්තටුම ඔබවීගෙන් නිවන කරාගෙන නවා වයසට ගිහිල්ල සුදුරරිත් දැඳග නිඳගන්නවට වැඩිය. රටේ හැම්ම දැනම සරුන්ගලේ වගේ පාවෙල්ලා පාවෙලා පාවෙලා ගිහිල්ල අවසානය නූල කැඩිල්ල බෝවත්තට වැටන වගේ අවසාන සිල් හැරගෙන ඒ පා කියන්න කොල්ලු කෙල්ල වෙනුව මේ කියන්නේ තරුණ ජීවිතයේ ගොඩා කුසල් රැස් කරගන්න පුළුව සමහරලාවට ඇති මඟ පල ලබන අය පවා අපි දන්නේ මඟ පල ලබන අය පවා ඇති දෙමව්පියන්ගේ චරිතත් වැඩක් නෑ මේ වෙලාවි දරුවාට ඒහි දරුවාගේ තියෙන කුසල් ශක්තිය ජානවල ඉවා පවා නැති කරලදානවා ඇත් ජීවක කියන්නේ ගනිකාවක පොතෙක් නේ. ඒක අයි ඉතින් ඒ නිසා පෙන්වත් පින්වත් දරුවන ධර්මය මැරිලනෑ. ඒක මතකතියා ගන්න පින්වත්න්නේ ධර්මය මැරිලනෑ නමුත් අවුරුදු එකසිේ විශ්සක්ගේ සීයල දෙන්නේ බ්‍රහ්මණයෝ දෙන්නේ බුදුරජාන් වන්සේ බැහැදකින්තාව. විල්ලකිව අපි එකම පිනක්වක් කරගෙන නෑ කියලා. බුදුරජන්න්ස වදාලා එහි නං අද ඉඳලා කයින් හොඳ දේවල් කරන්න වචනෙන් හොඳ දේවල් කරන්න නරකද මේ සිතෙන් හොඳ දේවල් කරන්න කියලා වදාලා කුසල් කරන්න කියලා. ඒ නිසා අද බණටිගහලා මොන වයසේ තරාතිරම කෙනෙක් වුනත් කුසල් වැඩුවෝත් යහපත් දේවල් කළෝ ධර්මය අහන්ටියමූුණන මතකතියාගඩ මොන අඩුපාඩු හදාගන්න බැරුණත් ධර්මි අහනෙකන අතර කරගන්ටිපා. ඇඳුමක කහට යන්නෑ කියලා හෝදනක නතරකලොත් කහටමයි. කහට යන් නැතිවෙන්ට නැවත නැවත හෝදන්න. ඒවාගේ අපේ අඩුපාඩු යම් දවසකද හදාගන්න ඒ දක්වාවාම ධර්මය අහන්ඩ. ඔබට ඒ පිරිසුදු ධර්මය කියල දෙන කල්්‍යයානමිත්‍රියු මොුණ ගැසි ඇත. ඒ ධර්මේද අහන් අවස්ථාව ඇත. මේ අස්ථාව මගහැරගන්ඩපා. ඒ නිසා අපි කවුරුද් මැරෙනවා මැරෙනකුට ඇරං යන්නේ කුසල් අකුසල් කරගත්ත දේවල්. ගොඩා කරමය අපි මැරෙනකල් බලාගෙන ඉන්නවා ඊට කලින් තෙරුවන් සරණ ගිහිල්ලා අඩුපාඩු හදාගෙන කුසල් වඩලා මේ ධර්මියහලා සැනසින්ඩ ඔබසිරු දෙනාට ගෞතුම බුද්ධසාාසනයේ පිහිටලබේවා. වත්න අද ගලීවෙල යටිගල්පොත්ත ධම්ම රක්ෂිතාරාමී මේ උතුන් සද්ධර්ම දේශනාව පැැත්තුනි පළමීම් පින් අනුමෝදන් කරනවා සියලු දෙවිදිීවතවන් වහන්සේලාට සියලු දෙවියෝම පින් අනුමෝදන් වීවා අනුමෝදන් වේවා යංකිසි කෙනෙ කුසල් වඩන්න ඕන අකුසල් දුරු කරන්න ඕන කල හිතුවානං දෙවියන්ගේ දිව්‍ය ආරක්ෂාවෙන් ඔවුන්ට උපකාර සලසත්වා දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වී බුදු සසු ආරක්ෂකරත්වා නැවත නැවත මේින් සතුටින් අනුමෝදං විත්වා කෙලසාදුකය. ඒවාගේම මේ රැස්කර ගණ්ඩි දුනා වූ සියලෝම පුුණන්නේ දැනමයන් මේ පින් කව සංවිධානය කළා උත් ඒවාගේම ඔබ ඔබත් කවුරුත් නමින් මේ පරලෝගයේ ඥාතීන්ට මේ පින් අනුමෝදංවේවා නුමෝදංවේවා. මේීගේ ඥාතින් පරලොව සැපේට පත්වේවා කල සාදුකයන්. ඒවාගේම මේ පින්කම සඳහා ආශිරවාද කරලා මේ පින්කම් ඉතාමත් ඕනෑකමින් කරන්ට සද්ධාවන්තම අපේ පින්වත් යටිගල් පොත්ත ධම්ම රක්ෂිතාරාමී ව්‍යහාරාධිපති තැන්පත් අවසරයි. පෝජය කණ්ඩල මේ විජිතවන්සාපේ නායක හාමුදුරෝ හරි සද්ධාවෙන් මේකට උපකාර කලා උඩහන්සේගේ සහය නොතිබෙන්ඩ මේ පින්කව මේ විදිරි කරගන්න බෑ. ඒවාගේ විහාරස්ථාන වැඩසින පොඩි හාමුදුරු ඇතුළු සියරු දෙනාටත් අවට පන්සල්ලනින් වැඩම කළ ස්වාමෙන් වහන්සේලාටත් මේ පින් අඩු මෝදංමත්වා ඒවාගේම මාගේ පරම පූජනය ගුරුදේවත්තම මහට ධර්මවිනිය ගන්නන ගේ පින්වත් ලොකුස්වාමෙන්න් වහන්සේටද මේ පින් අනුමෝදන් වේවා සියලු සඟරුවණ ධර්මාවබෝධයෙන් අමානිවනින් සැනසිත්වාසා ඒවගේ රෙස් කරගන් හසිදුනව් සියලූම පුුණි ධර්මයන් ඒකාන්තෙන් අනුමෝදංවෙත්වා විශ මේ පින්කම සඳ විශේසියෙන් මහන්ස වන අපේ පින්වත්. වීරසේ කර මහත්මයාන්ට වW බන්ඩාර වීරසේ කර මහත්මයා වෛද්‍ය සමං වීරතුන්ග මහත්මයා සජීව කරුණාරණ මහත්මයා කලුගගි දේම්ස් හි ඒවාගේ මාරජී කොලරත්න මහත්මයා නිරෝසා දීපානි මහත්මියගේ මෞවවන කමලා මල්ල වරච්චිමියයට ඒවගේම එG මිලින්ද පුතාට ඒියලු දෙනට සංවිධාහෙක මන් ලී සියලු දෙනාට මී පින් අනුමෝ දැන් වේවා. ඒවාගේම ඒජයේ රණසිංහ බණ්ඩාපියානන්ට පම් පිනිිස Kේජයේ ඒකනායක මහත්මයයක්ග දෙම උපියන්ට පින් පිණිස. ගමින්ද මහත්මයාගේ මමා වන RG එකනායක මහත්මයාට පින් පිණිස HW ස්්‍රී රත්න මහත්මයාගේ මේයගේ දෙමව්පියන්ට පින් පිණිසමේ පින් අනුමෝදන්නෙත්වා ඒවගේ වසන්තා කුමාරි පේම රත්න මියගේ ලෙඩ දුක් සවවීම පිණසමී පින් උපකාර වීවා සුනිල් පේම චන්ද්‍ර මහත්මයාගේ පවල්ලේ සැමට සෙත්වේවා වජිරනුවම් බන්්ඩාර මහත්මයාගේ පවල්්ලේ සමට සිත්වේවා. ආර් ජයිතලක මහත්මයාගේ පවුලේ සැමට ප්‍රාදේශීය සභහපතිතුමාගේ. ඒවාගේම පොලිස් ස්ථානාධ පතිතුමා ඇතුළු සැමට පින්සිදුවීවා මේ පුුණ්්‍ය කරමය සංවිධානය කළ යටටිගල් පොත්ත සුහඳ සුභසාධක සමිතයේ සීරු දෙනාට පින්සිිදුවීවා. ඒවගේ ප්‍රාර්ථනා කාන්තාකාරයේ සංවිධාහන යටිගල්පොත්ත ඒ සංවිධානයට පින්සිදුවේවා. යටටිගල් පොත්ත තරුණ කැලටස්වේච්චා සංවිධාන වලට යටිගල්පොත්ත හාරස්ත සතර පිරී දායක දායිකාවන්ට මේ පින්හනු මෝදන්වේවා අනුමෝදන්වේවා හැද වැඩු දෙමවපියන්ට අකුරු කර වූ ගුරුවරුන්ට පින්සිදුවේවා. ලොකුකුඩා සියලු දෙනාට පින් සිදුවේවා. සියලු දෙනාට ගෞතුම් බුද්ධ හාසනේ සද්දහා සීල සුතතියාග ප්‍රඥාති ගුණ දරම දියුණු කරගන්නඩ නැවත නැවත ධර්මියයාහලා තුනරුවන් කෙරෙහි පහදිින්ට අඩු පාඩු හදාගෙන සිල්වත්තෙන්ට බුද්ධ සාාසනයට ආස කරන්න ඒවාගේ ඔබ සියලු දෙනාට බුදු සසුනේ ජීියෝමාන ධරමෙන්. මැරිල්ලා නැති ජීෝමාන ධර්මෙන් පිහිට පිළිසරු ලබාගන්ඩ ඔබ සියලු දෙනාට වාසනාවඋදාවේවා. පින්හතුනේ වැඩසටාන අවසංකරන්න කලින් අපි චූටිවෙලාවක් බුදුගුණ ටිකක් හඬ නඟල කියමු. එදුරු බුදුරජාණන් වහන්සේ ගැන සිත පහද වගත්ත පින්බලේ අපිට උපකාරි වෙනවා පින්වත්න එනිසා බුදු ගුණ ටිකක් කියමු හඳ නඟල කියන්න ඔනු කට ඇරලසාදුසා මංකීවට පසු කියන්න. බුද්දු සමිදුගේ නෙතින් ගල්ලාකරුණදාහර. ඇවිලගිය සිත් සතන් නිවසනසිගියා එකම බන්න පදනුන් ගල්ලානනර සුදාහර අඳුරුජීවිතපුරා එලිය විහිදිගියා දුගී පැල්පතේහෝ පමුණු සිටුකුලේහෝ දුකින් මුදවාගන්ත බොහෝ දුර වඩිනවා මහාවැසේතෙමනවා හිරුරැසින් දැවෙනවා කුසගිනිද දැනනවා බුදු සමිදුවාඩිනවා මිහිරිබන්න දෙසනවිට අමාගග ගලනවා කංයුමාසනවිට නිවන්සුව දැනිනවා වඩිනවිට පිඩුසිංගා නිද කැලුන් බිමයොමා බෙදන්නට දන්පිඩන් අනිමට බැරුණා සිරිීපතුල් වෙහෙසුුණා අප ගැනම සොය සොයා පිරිනිිවිී වැඩි සේක මගී සම්බුදු පියා බුදුනිතින් බලාලොව සිතදුක නිවාදුන් බුදුමවින් ගලාආ මිහිරිදම්මමදුුන් බුදුගුණෙන් සදාසින් සැනසීම ලබාදුන් බුදුසරන යමුවපින් පිලිසරන සදාදුුන් හිරු උදාවනු මිසක අඳුරන්නට එපා දෙපාපැට ලුණ විටක බිමවැටෙන්ට එපා ජීවිතය කිසිදිනක නොමගයන්නට එපා බුදු සමිඳ නැති ලොවක කිසිදයන් මට එපා සිත මගේ සැනසිලා නරකදේ දුරුවෙලා පිපුනුකුසු මංලෙසේ ලොවසුවද කෙරේවා නිහන්ඩවන්න ගුහාාවක සොඳුරුහු දෙකලාක බුදු සිතක ඇතිසුවය මහන්දටන් දැනීවා තන්වදුරුවෙලා දුකමංගී නැති වෙලා සදාකාලික අමා නිවංසුව ලැබිවා සදාකාලික අමා නිවං සුව ලැබිවා සදාකාලික අමා නිවං සුව ලැබිවාසාදුුශා नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय නমබුদ නমබුদ্ধ නমබුদ্ধা නমබුদ্ නমබු্ধ නমබුদ্ধা